සංචාරයේ පළවෙනි දවසේ. Say hi. Hi. පළවෙනි දවසේ ගුදාවුරි වලට තමයි ගමන් කරේ හිම බැලීම සඳහා. හිම බලන්න යන්නේ සීතල නිසා. පෙරියට ගමන් තියෙන්නේ. වෝම් ක්ලෝත් එහෙම දාලා තමයි යන්න තියෙන්නේ. උදේම අපි නවාතැන් ගත්ත පාට්මන්ට් එකෙන් පිටත් වෙන්න සූදානම් වුණා. එවන විටත් ඉරාක්ලි ඇවිල්ලා හිටියේ අපේ පාට්මන්ට් එක ගාවට. මේ ඔබ දකින්නේ අපි නැවතුණු පාට්මන්ට් එක. හරිම පිරිසිදු තැනක් තිබිලිසි ලාවෝ පාට්මන්ට් එක. මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ විස්තර දාලා තියෙනවා. ඉන් පස්සේ අපි ටිබිලිසි නගරේ හරහා ඉරාක්ලිත් එක්ක ගුදාවුරි බලා යන්න පිටත් වුණා. මේ ගමන කිලෝමීටර් 150කින් යුක්ත ගමනක්. ඇත්තටම අපි ලංකාවේ නම් නුවරඑළිය යනවා හා සමානයි. 18 වංගුව වැනි භයංකරත්වය පිරුණු සුන්දර ගමනක් තමයි ටිබිලිසි සිට ගුදාවුරි වලට යන ගමන. ඒ තුලදී මේ ඔබ දකින්නේ ඉරාක්ලිගේ වාහනය. හොඳට ඉඩ පහසුකම් තිබුණු වාහනය. මෙසේ ඉරාක්ලිත් එක්ක අපි ඉදිරියට ඇදෙද්දී ටිබිලිසි නගරේ සුන්දර වටපිටාවත් ඔයාට නරඹන්න පුළුවන්. මේ ගමනේදී මදර් ඔෆ් ජෝර්ජියා තස්මින්දා පාර්ක් එක වගේ දේවල් මේ ඔයාලට වම්පසින් පේන්නේ. ඒවා ඒ සියල්ලම ඈත සිට නැරඹීමේ හැකියාවෙන් යුක්තව තමයි ඉදිරියට අපි ගමන් කරන්නේ. ඊට පස්සේ අපේ මුල්ම ගමනාන්තය තමයි අද ජින්වාලි ඩෑම් එක. ඉතාමත් ලස්සන view එකක් තමයි මේ ස්ථානයේ දකින්න තියෙන්නේ. මේ මෙයාලා මුදල් අය කළා ෆොටෝ ගන්නත්. ඒ ෆොටෝ ෆ්‍රේම් ආකාරයට හාර්ට් එක වගේ ආදී ලෙස සකස් කරලා තියෙනවා. ඒ වගේම ඔබට ගුදාවුරි වල සීතලට මුහුණ දීම සඳහා අවශ්‍ය සීත කබා සපත්තු ආදී මේන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සෝනියස් වගේ දේවල් මිලදී ගන්නවා නම් ඒවත් මේ ස්ථානයේ මිලදී ගන්න පුළුවන්. මොකද ගුදාවුරි වලට යන කෙනෙක්ට අවශ්‍ය වන සීත කබා ඔයාගෙනත් නැත්නම් මේ යන ගමම මෙතනින් මිලදී ගැනීමේ හැකියාව තියෙන එක වඩාත් වැදගත් දෙයක්. ඊට පස්සේ අපි ජින්වාලි ඩෑම් එක බලලා ඉදිරියට ගමන් කළා. අපේ ඊළඟ ගමනාන්තය වුණේ අන්නානූරි ෆෝට්‍රස් එක. ඒ වගේම ටිබිලිසි ගමන තුල තවත් සුන්දර කතා මේ වීඩියෝ එක ඉදිරියට යන ගමම ඔයාලට සඳහන් කරන්නම්. මේ ඔබ දැන් දකින්නේ අන්නානූරි ෆෝට්‍රස් එක ගාව අපේ වාහනේ නවත්තලා අප ඉන්පස්සේ ඇතුළට ඉරාක්ලික් සමග ගමන් කරා. මේ ඉතාමත් ඈත අතීතයේ සකස් කරන ලද පෞරාණික ෆෝට්‍රස් එකක්. මේ ඇතුළට දෙයද්දී විනීතව ඇඳුම් ඇඳගෙන එන්න. ඒ වගේම සත්තු ආදී රැගෙන ඉන්න එපා කියලා සඳහන් කර. ඇතුළේ දේවස්ථානයක් තියෙනවා. මේ ඔබ දැන් දකින්නේ නිරන්තරයෙන් දිනපතා මේවැ දේව පූජාවන් පවත්වනවා. ඒ සඳහා බලාගන්න දේව ගැතිවරුන් මෙහි සේවයේ යෙදී සිටිනවා. ඒ වගේම මේ දැන් ඔබ දකින්නේ එහි පිටතින් පේන පසුබිම. එහා පැත්තෙන් පේන්නේ ජින්වාලි ඩෑම් එකත්. ඒ වගේම මේ තියෙන උමගෙන් තමයි රටේ ඒ කාලේ සිටි පාලකයා ආරක්ෂාව තකා ජින්වාලි ඩෑම් එකේ යටින් ඔහුට කැලේට යාමේ හැකියාව තිබුණා කියලා තමයි ඉරාක්ලි සඳහන් කරේ. ඊට පස්සේ අපි පිටත් උනේ ගුදාවුරි බලා නැවතත්. ඉන් පස්සේ අපි නැවතත් ගුදාවුරි බලා ගමන් ආරම්භ කළා. මෙන්න මේ වෙන විට තමයි ඈතින් අපිට ගුදාවුරි දැర్శණය වෙනවා. සුදුවන් අයිස් කැටසී මේ පාරවල් වල යද්දී බොහොම ප්‍රවේශයෙන් තමයි යන්න ඕනේ. මොකද මේ බලන්න රුසියාව බලා යන වාහන මේ මාර්ගයෙන් ගමන් කරන්නේ. මොකද රුසියෙන් බෝඩේකට තමයි අපි මේ ගුදාවුරි කාස්බෙගි කියන ටුවර් එක ගමන් කරන්නේ. ඒ තුලදී රුසියාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන ඒවා සහ රුසියාවේ සිට ජෝර්ජියාවට ආහාර රැගෙන එන කන්ටේනර් රථ මේ මාර්ගයේ පැමිණෙන්නේ. බලන්න මේ වැලමිටේ හැඩයට නැවෙන පාරවල්. මේ රුසියාවට ආහාර රැගෙන යන්න සකස් කරපු පාලමක් තමයි මේ මාර්ගයේ සකස් කර පාලමක්. මෙයත් පෞරාණික වටිනාකමක් ඇති බවට තමයි ඉරාක්ලි සඳහන් කරේ. හිමෙන් පිරීලා තියෙන්නේ. හිම පිරීලා හිම දිය වෙලා වැටෙන ඒවා තමයි මේ වතුර වගේ තියෙන්නේ. මාර්ගයත් ලිස්සන සුළුයි. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා. අර ඈතින් පෙනෙන්නේ හිම දිය වෙලා එන කඳුකරය. අපි දැන් ගුදාවුරි වලට ළඟා වෙලා පළමුව උදෑසන ආහාරය ගන්න තීරණය කරා. ඒ තුලදී මේ ඔබ දකින කොෆි ෂොප් එක, එසේත් නැතිනම් මේක මිනි මාට් එකක්, ඒකට ගියා. මේ මිනි මාට් එක ඇතුලේ ඔබට ආහාර ගන්න වගේම අවශ්‍ය සියලුම දේවල් මෙහි
තියෙනවා ආහාර පාන වර්ග බීම ಜಾති ඒ වගේම ඔබට මුදල් මාරු කරගන්න අවශ්‍ය නම් මුදල් මාරු කර ගැනීම හැකියාවක් තියෙනවා සනීප ආරක්ෂක කටයුතු කරගන්න ඉවත් තියෙනවා ඔබ අපාර්ට්මන්ට් එකක ඉන්නව නම් ඔයාලට බාණ්ඩ මොනව හරි අපාර්ට්මන්ට් එකේ කැම සකස් කරගන්න ඕන ඒ දේවල් මේවා චීස් බටර් පා බිත්තර ආදී ඒවත් පිළදී ගන්න පුළුවන් ඒ වගේම මෙහි වයින් වර්ග පිරිමි පාර්ශ්ව යනව නම් රට බීම වර්ග වොඩ්කා විස්කි ආදී විකිණීමට තබා තියෙනවා ඔයාලට අවශ්‍ය නම් ලබා ගන්නත් පුළුවන් මේ රටේ ඒවා තහනමක් නැහැ අවශ්‍ය පරිදි ඔයාලට මිලදී ගන්න පුළුවන් අවශ්‍ය දේවල් කිසිම ගැටලුවක් නැහැ මේ තියෙන උදෑසන ආහාරයට මෙහි ජනප්‍රියම ආහාරය තමයි khachapuri khachapuri කියන්නේ තඹපු බිත්තර හතරක් විතර සමන්විත khachapuri තමයි ලොකු khachapuri එකක් ඇත්තටම ක්‍රියාල් තුනක් හතරක් වෙන්නේ ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 3400ක් වගේ එකක් එන්නේ එය තුන්දෙනෙක්ට විතර සෑහෙනවා ලොකු බ්‍රෙඩ් එකක් එක්ක ඉන්නේ ඔයගොල්ලෝ ජෝර්ජියාවට යනවා නම් කෑම ගැන නම් එච්චර හිතන්න ගැටලුවක් නැහැ මොකද කෑම වියදම ගොඩාක් අඩුයි කෑම කාලා බොන්න කැප්චිනෝ මැෂින් එකක් තියෙනවා මේකට ඉතින් අපිට මුදල් කාසි ඇතුළත් කරලා ලබා ගන්න පුළුවන් ලාරි පහක් තමයි කැප්චිනෝ එකක් වෙන්නේ ඒ ආදී ලෙස විවිධ වර්ගයේ ඔබට අවශ්‍ය පරිදි ඒ ඔබේ තේ පානේ සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට මාරු කාසි නැත්නම් මේ කැෂියර් එකට කියලා ඔවුන්ගෙන් මුදල් මාරු කර ගැනීමේ හැකියාව තියෙනවා දෑසන ආහාරය අරන් පිටත් තුනේ කාස්පිකි දක්වා යන්න ඔයාලට පේනවා මේ වෙනටත් හිම වැටෙන්නේ වැස්ස වගේ අපි ළඟා වුණා පැනරාමා වෙතට ඔගොල්ලෝ අපි කවුරුත් ආසයි හිම බලන්න ඔන්න දැන් ඇවිල්ලා ඉන්නේ ගුදාරි වලට යන්න තින්නේ අර පස්සෙන් පේන ස්ථානෙට තමයි මේ වෙනටත් අපි කේජාන් සහ සෙට් එක උඩට යන ගමන් මගේ GoPro එකේ බැටරි බැස්සා ඒ හින්දා නැවත මම පල්ලහට එන්න උනා යනවා පොඩ්ඩක් හිම පොඩ්ඩක් ටච් කරලා පොලෙකුත් හදා දෙයක් හිමි අතර මෙන්න වෙනදට මේ හරිය කා පාක් එක කියලා තමයි අපිත් එක්ක ආපු ගයිඩ් සඳහන් කරේ නමුත් අපේ ලක්කේකටම හිම වැල්ල තියෙනවා ඉතින් හොඳට ස්නෝ කරන්න පුළුවන් මෙතන තියෙනවා ජෙට් ස්කී වගේ හිමේ යන්න ඔයාලට කැමති නම් ඉතින් බෝට් එකක් ගන්න පුළුවන් මම හදාගත්ත බෝල් එක මම අපි ගහමු රකුඩේට යස් මෙතනින් පල්ලෙහාට ආවොත් බොම්බ හැනගයි අපි ඉතින් මේ පැනරාමයකට යන්න කලින් ටිකක් වෙලා සෙල්ලම් කර කර හිටියා ඉතින් ගුදාවුරි වල ඔයාලට බලන්න තියෙන මේ ස්ථානේ තමයි ප්‍රධාන වශයෙන් හිටලයි පුතේ හිටලයි අම්මේ ඉතින් මේ ස්ථානේ අපි ගොඩක් වෙලා ඉඳලා මේ දැන් ඔබ දකින්නේ පැනරාමික ඇතුළේ ගොඩක් ලස්සනයි නමුත් මේක දැන් හිම වැටිලා හිමෙන් පිරීලා තින්නේ නැත්තම් මේක කොන්ක්‍රීට් බේස් එකක් සයිද තට්ටුවක් මෙතන ඉන්න ගමන් ඔයාලට වටපිට කඳු කරේ තමයි බලන්න තියෙන්නේ ඉතාමත් සුන්දර මේ බලන්න අයිස් වලින් පිරුණු හිම කන්දවල් තමයි මෙතනින් නම් බලන්න පුළුවන් මේද අද දිනේ හිම වැටිලා මේ තට්ටුවත් පිරිලා වැහිලා ගිහිල්ලා තින්නේ මේ වෙනටත් වැස්සක්සේ හිම වැටෙනවා ඔයාලට ලස්සන ෆොටෝස් ගන්න හොඳ ස්ථානයක් තමයි මේ පැනරාමික My friend, are you happy? Yes. Say hi. Hi. එතනින් පස්සේ අපි පිටත් උනේ කාස්පෙගි දක්වා ගමන් කරන්න කාස්පෙගි කියන්නේ රුසියානු බෝඩරේට ආසන්න තානයක් ඒට යද්දි ඔයාලට ස්වභාවික මිනරල් වෝටර් විසිට නැතිනම් දියෑලි කඳු කරේ තමයි දකින්න තියෙන්නේ නමුත් මේ දිනවල හිම වැටිලා නිසා බලා ගැනීමේ හැකියාවක් නැහැ අපි මෙසේ පිටත් වෙලා යද්දි හිම පතනේ වැඩි වෙලා මාර්ගයේ ගමන් කරන වාහන නැවතුවා එකවරම ඊට පස්සේ අපිත් මේ විදියට වාහනේ නවත්තලා බැහැලා ඉවරලා හිටියා නැවත වාහන ගමන් ආරම්භ කරන්න ගත්තාම අපේ වාහනයත් ක්‍රමයෙන් ඉදිරියට ධාවනය කරා මේ ගමන ඉතාමත් භයානකයි ඔයාලට කියන්න මේ බලන්න හිම වැටිලා පාරවල් විතරයි විවෘතව තියෙන්නේ මොකද වාහන ගමන් කරන නිසා නමුත් වාහන ගමන් නොකරොත් මේවා හිමෙන් වැහිලා පාරවල් එකටම වැහිලා යනවා ඒ වගේම
ටනල් ඇතුලෙන් තමයි ගමන් කරන්න තියෙන්නේ. මේ ටනල් ඇතුලේ යන්න එන්න ඉතාමත් පටු කුහර තියෙන්නේ. ඒ තුලදී මේ ලොකු යන අඩි 40 ස්කැමල් යනවා. මේ බලන්න මේ පිස්සෙක් වගේ යන මිනිස්සේ සමහරක් රියදුරෝ ඉන්නවා. ඉතාමත් අකාර්යක්ෂම විදිහට තමයි වාහන ධාවනය කරන්නේ. ඒ අතින් ඉරාක්ලි ඉතාමත් දක්ෂ සහ හොඳ විනීත රියදුරෙක් සහ ආරක්ෂාකාරියෝ අපිව රැගෙන ගියා. නිරන්තරයෙන් මේ පිළිබඳ අවධානයත් යොමු කරා. මේ බලන්න දැන් හිම උමග ඇතුලේ තියෙන ගුල් වලින් ඇවිල්ලා තින්නේ. මෙසේ අප තවදුරටත් ඉදිරියට යද්දී හිම පතනයේ අධික ලෙස වැඩි වුණා. අපි තීරණය කළා නැවත හැරිලා එන්න. එන්න මෙතනින් අපේ වාහනේ හරවගෙන ඉස්සරහට ආවා. ඒත් එසේ පැමිණෙද්දිත් අපිට උමග තුල පැය භාගයක් විතර හිර වෙලා ඉන්න වුණා. මොකද මේ එන අඩි 40 කන්ටේනර් වලට යන්න ඉඩ දීලා මෙන්න මේ ආකාරයෙන් අපිව උමග තුල හිර වෙලා පැය භාගයක් විතර ඉඳලා තමයි අපේ වාහනේ ඉස්සරහට නැවත ධාවනය කරගැනීමේ හැකියාව තිබුණේ. එවැනි තත්ත්වයක් තියෙනවා. ඉතින් කාස්බෙගි වලට වින්ටර් සීසන් එකේ ඔයාලා ගියොත් මොකද හිම පතනය අධික ලෙස වැඩි වෙනවා එකවරම. ඒකයි හේතුව ඉන්පස්සේ අපි නැවත තිබිලිසි බලා තමයි ගමන් ආරම්භ කරේ. ඔන්න ගුදාවුරි වලට යනවනම් ප්‍රධාන වශයෙන් බලන්න තියෙන්නේ ජින්වාලි ඩෑම් එක, අන්නානූරි ෆෝට්‍රස් එක, ගුදාරි පැනරාමා, ඒ වගේම ස්කී රිසෝට් සහ කාස්බෙගි. හිම පතනේ වැඩි හින්දා අපි ස්කී රිසෝට් එකට නම් ගියේ නැහැ. නමුත් ඔයාලා එනවනම් අනිවාර්යෙන් ස්කී රිසෝට් එකටත් යන්න. මොකද ගොඩාක් ස්කී රිසෝට්ස් තියෙනවා. ඔයාලට හිමේ අත්දැකීමක් ලබා ගන්න ඉතාමත් හොඳයි. මදක් දුර එද්දි දිවා ආහාරය ලබා ගන්න අපි නැවැත්තුවා. එහිදී ඉරාක්ලි දන්න රෙස්ටුරන්ට් එකකට තමයි ගියේ. ඉතාමත් හොඳ ස්ථානයක්. එහිදී ස්වභාවික වයින් රස බලන්න හැකියාව ලැබුණා. ඒ වගේම කියන්න ඕනේ දිවා ආහාරයටත් වැඩි මුදලක් අය වෙන්නේ නැහැ. ඔයාලට ඉන්න රටේ මුදල හා සමානයි. මොකද ජෝර්ජියාවේ ජීවන වියදම අඩුයි. එයත් ඔබට දැනුවත් කරන්න ඕනේ. You know what is this? No. Basta. Directly you test. No, no, I can't. I'm dry. Audio dry. Go. ඊට පස්සේ අපි දිවා ආහාරයත් අරගෙන නැවත තිබිලිසි වල අපේ නවාතැන් පළවලා තමයි අපි ගමන් ආරම්භ කළේ. එසේනම් නැවත දෙවෙනි දිනේ වීඩියෝ එකෙන් හමු වෙමු. ඒ වීඩියෝ එකෙන් තිබිලිසි නගරය තුල ඔබට බලන්න තියෙන ස්ථාන පිළිබඳව තමයි රැගෙන ඉන්නේ. සමු ගන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා. නොමඩික් ශ්‍රී ලංකන් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.